මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයන්ට ඔය වගේ ආයාලේ යන්න දෙන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න එන්නෙත් නැහැ ක්‍රීඩකයන්ගේ විදිය මීට වඩා හදනවා. ඒ වගේම ක්‍රීඩකයන් ඔය මාධ්‍යයත් එක්ක මොකද සෝෂල් මීඩියා එක්ක ක්‍රීඩා කරන්න මම දෙන්නේ නැහැ. මේකෙත් මේකේ දරුණුම තත්ත්වය ඒගොල්ලන්ගේ Facebook වෙයි මොකද Instagram වෙයි මෙවනේ ඒගොල්ලෝ කරන්නේ ක්‍රිකට් ගහන්නේ නැහැ අනිත් හැමදේම කරන්නේ. මොකද්ද පරිපාලනය කරලා තියෙන්නේ? කට පියාගෙන ඉන්නවා. මොකද පරිපාලනයට ඕනේ ජනප්‍රිය වෙන්න. මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයෝ හිටියනම් අද වෙනකොට ওই ක්‍රීඩකයෝ 3 දෙනාම දක්ෂම ක්‍රීඩකයෝ බවට පත් වෙනවා. ඒ වගේම සමහරලාට කනේ පාරවල් දෙක තුනකුත් වදින්න පුළුවන්. හැබැයි ඔය මගේ කණ්ඩායමේ හිටපු අයටත් මම කනේ පාරක් දෙකක් තුනක් ගහලා ඇති. හැබැයි ඒගොල්ලෝ අදත් ඒ ගැන කතා කරන්නේ ආදරෙන්. මොකද අද අද මේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුව අපි කල්පනා කරන්න ගෙදරක තාත්තා අම්මා වැරදි දේ කරනවා නම් කොහොමද අපි ක්‍රීඩකයන්ට කියන්නේ හරි දේ කරන්න කියලා? අපේ පරිපාලනයේ තියෙන දුර්වලතාවයල් ඔක්කොම බලාගෙන ක්‍රීඩකයෝ hina වෙවි ඒගොල්ලන්ට ඕන දේ කරනවා. ක්‍රිකට් පරිපාලනයට මොකද ක්‍රීඩකයන්ට දඬුවම් කරන්න බෑ. ඒගොල්ලෝ ඉස්සෙල්ලා ඒගොල්ලන්ට දඬුවම් කරන් ඉන්න ඕනේ. ඉතින් මේ පරිපාලනය ගැන මම හිතන්නේ මම 2000 ඉඳලා කතා කරා. මම කිව්වා මේ තත්ත්වයට යනවා කියලා. මම ඉස්සරහට කියනවා අනිත් වනාවකයක් මම කියනවා ඊළඟ ඕවර් 50 තරගාවලියට අපි යනකොට ක්වොලිෆිකේෂන් තරගාවලියට ගහන්න වෙනවා 20 වගේ. ඒ තත්ත්වයට තමයි යන්නේ. පිටරට පුහුණු කාර්යෝ ගෙනල්ලා තියෙනවා. මොනවද වෙලා තියෙන්නේ? ඇයි අපේ ළමයි නැද්ද? අපේ හොඳ ක්‍රීඩ මේ පරණ ක්‍රීඩකයෝ නැද්ද? ඔය ඉන්න අපේ කී දෙනෙක් ඉන්නවද මේ රටේ මේ පුහුණුකම් කරන්න? දැන් චමින්ද වාස් ගියා එංගලන්තෙට. වේගපන්දු යවන්නන්ගේ ලොකු වෙනසක් අපිට පේනවා. ඇයි ඒ එතකොට චමින්ද වාස් පහුගිය කාලේ කොච්චර නරක විදිහට ක්‍රිකට් පරිපාලනය සැලකුවේ? ඇමතිවරයා කොයි විදිහට සැලකුවේ? අද බලන්න කොච්චර දක්ෂ මේ පුහුණුකරුවෙක්ද? ඒ වගේම අපේ කොච්චර හොඳ දක්ෂ පුහුණුකරුවෝ මේ රටේ හිටියද? හැබැයි අපි පිටරටින් ගේන ඕන කුණු ගොඩක් වැඳලා ගෙනල්ලා ඒගොල්ලෝ සල්ලි ටිකක් හරගෙන ඒගොල්ලෝ යනවා. අපිට හම්බ කරගන්න දේකුත් නැහැ. අපේ ක්‍රිකට් වලට හම්බ වෙන්නෙත් නැහැ. ක්‍රීඩකයන්ට හම්බ වෙන්නෙත් නැහැ. අපේ හොඳම ටික මොකද වෙන්නේ? පිටරට වල වලට යනවා. මම දැකලා ඊයේ පෙරේද රංගන හේරත් යනවා බංගලාදේශයට. එතකොට අපේ අනිත් සතුඟක් අය එන්නවා එළියට. මේ හොඳට කල්පනාකාර කරන්න පුළුවන් අය ඉන්නවා. ගුරුසිංහ වගේ අය එළවල දැම්ම. සනත් ජයසූරිය හිට තේරුම් කමිටුවේ අයින් කරා. මොකද කෙලින් වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ඕනේ කණ්ඩායම ගස්සන්න, ඒගොල්ලන්ගේ යාළුවෝ ගස්සන්න, එහෙම නැත්නම් තව කවුරු හරි කිව්වෝ එක්කෙනෙක් ගස්සන්න. මේ ක්‍රිකට් අද ගිහිල්ලා තියෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් බයින්න එපා. මම ප්‍රේක්ෂකයන්ට කියන ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් බයින්න එපා. ක්‍රිකට් ක්‍රීඩකයන් වැරදි වෙනකොට අපි බයිමු. අපි හදාගන්න බලමු. මොකද අපේ රටේ ක්‍රිකට් ටැලන්ට් එක තියෙන්නේ හරි අතලොස්සක. අපි අතලොස්ස හරි පරිස්සම් කරන්න ඕනේ. ඒගොල්ලන් හරි මග යවන්න ඕනේ. අම්මා තාත්තා වැරදි කරනකොට අම්මා තාත්තා හැම වෙලේම දරුවෝ වැරදි කරනකොට දරුවෝ හදාගෙන යන්නේ ගහලා හදාගන්නවා. අපි ඒ තත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ. අද බොරුවට මාධ්‍යයට එක එකව ඇවිල්ලා කියනවා මේ බිස්නස් ක්ලාස් එකක් නැතුව ඉකොනොමි ක්ලාස් එකක කියලා. මොකද්ද ඒකේ ලොකුකම තියෙන්නේ? එහෙම නෙමෙයි දඬුවම් දෙන්න ඉස්සෙල්ලා දරුවෝ ඒ ළමයිව වැරදි කර කවුද ක්‍රිකට් පරිපාලනේ. ඔය එක ළමෙක් වැරද්දක් කළා මාස 3කින් ඒ වැරද්ද නිවැරදි කරා. තව ළමෙක් ලොකු වැරද්දක් කරා ඒ ළමයාට කවුන්සලින් යන්න කිව්වා මම දන්න හැටියට ඒව එකක්වත් කරේමෙ නැහැ. මොකද තමන්ගේ ක්‍රීඩා සමාජයේ අයව ඕන වැරද්දක් කරත් තමුන් කණ්ඩායමේ ඉන්නවා. මෙන්න මේ தත්ත්වය තමයි අද අපිට විනාශයකටපත් වෙලා තියෙන්නේ. ඒකින්ද ප්‍රේක්ෂකයෝ කලබල වෙන්න එපා. මෙතන මේ ගහක අත්තක් නෙමෙයි මෙව වෙලා තියෙන්නේ. මේ ගහම වෙනසිලා තියෙන්නේ. ගහම බැක්ටීරියාවක් ගිහිල්ලා තියෙන. ගහම ගලවන්න ඕනේ. මම ඒකයි නැවතවරක් මම කියනවා. ඔය හැමදේනම කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ඩිමොක්‍රසි ගැන කතා කරන්න යන්න එපා. ක්‍රීඩාව හදන්න මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න. අතුරුපාලක මණ්ඩලය පත් කරන්න. කරලා විවස්ථාව වෙනස් කරන්න, ඡන්ද ප්‍රමාණය අඩු කරන්න අපි මෙව කියලා තියෙනවා එන එන ක්‍රීඩා ඇමතිවරයන්ට. හැබැයි අවාසනාවකට වගේ මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න හැමදාම ඉන්න මිනිස්සු ටික එන ඕනම ක්‍රීඩා ඇමතිවරයෙක්ව අල්ල ගන්නවා.